පවුල් සැලසුම් කරණය පිළිබඳව කතා කරමු. පවුල් සැලසුම යනු කුමක්ද? පවුල් සැලසුම යනු භාර්යාව හා ස්වාමි පුරුෂයා සාමූහිකව තීරණය කර සාදාගත් සිය පවුල සඳහා වූ සැලැස්මයි. පවුල් සැලසුම් කරන්නේ පරමාර්ථ. අපි අපේ පවුල සැලසුම් කරගන්නේ ඇයි? 1. අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම වළක්වා ගැනීමට. 2. අපේක්ෂිත දරුවන් අභිමත කාලයට ලබා ගැනීමට. 3. ගැබ් ගැනීම අතර පරතරයක් තබා ගැනීමට. 4. දෙමෝපියන්ගේ වයසට සාපේක්ෂව දරු උපත් සිදුවන කාලය පාලනය කිරීමට. 5. පවුලේ දරුවන් සංඛ්‍යාව තීරණය කිරීමට. 6. අඩු වයසින් ගැබ් ගැනීමත් වැඩි වයසින් ගැබ් ගැනීමත් වළක්වා ගැනීමට. එය මවත් දරුවාත් යන දෙදෙනාටම ලැබෙන විශාල සෞඛ්‍යමය වාසියකි. දරු උපත් දෙකක් අතර අවම වශයෙන් අවුරුදු 3ක පරතරයක් තිබීම වෛද්‍ය නිර්දේශයයි. ගැබ් ගැනීම අතර පරතරයක් අවශ්‍යයි. දරු ප්‍රසූතියෙන් පසු මවගේ සෞඛ්‍ය යථා තත්ත්වයට පත්වීම සඳහා අවශ්‍ය කාලය ලබා දීමට. 2. ස්වාමි පුරුෂයාට හා දරුවන්ට ආදරය කිරීමට හා අවධානය යොමු කිරීමට මවට ප්‍රමාණවත් කාලය හා අවස්ථාවක් ලබා දීමට. 3. පවුලේ දියුණුව සඳහා කාලය ලබා ගැනීමට. පවුල් සැලසුම් ක්‍රම මොනවාද? පවුල් සැලසුම් ක්‍රම සම්ප්‍රදායික හා නවීන යනුවෙන් දෙකොසටකට බෙදේ. සම්ප්‍රදායික පවුල් සැලසුම් ක්‍රමයේ අදහස වන්නේ කාන්තාවගේ සරු කාලය මගහැරීමයි. මෙම ක්‍රමය දිගු කාලයක් භාවිතා කිරීම සඳහා සුදුසු නොවේ. එහි සාර්ථකත්වය නවීන ක්‍රමවලට සාපේක්ෂව ඉතා අඩුය. මෙය කාන්තාවගේ ඔසප් චක්‍රයට අනුව සකස් කරන ලද කැලැන්ඩරයකි. මෙම කැලැන්ඩරයේ කොළ පැහැයෙන් දක්වා ඇත්තේ ඇගේ සරු කාලයයි. සරු කාලය යනු ඩිම්බ මෝචනය වන, එනම් ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් මුදා හරින දිනය හා ඊට ආසන්නයේ ඊට පෙර හා පසු ඇති දින කිහිපයයි. කාන්තාවට දින 28ක ඔසප් චක්‍රයක් ඇත්නම් ඇගේ ඩිම්බ මෝචනය ආසන්න වශයෙන් චක්‍රයේ 12වන දිනත් 16 වන දිනත් අතර දිනක සිදුවේ. නවීන පවුල් සැලසුම් ක්‍රම తాවකාලික හා ස්ථිර වශයෙන් බෙදේ. දෙමාපිය යුවලකට දරුවන් අතර පරතරයක් වුමනා ඕ විට తాවකාලික පවුල් සැලසුම් ක්‍රමයක්ද පවුල සම්පූර්ණ වූ පසු ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක්ද තෝරා ගැනීම සුදුසුය. తాවකාලික පවුල් සැලසුම් ක්‍රම හෝමෝනමය ක්‍රම හා හෝමෝනමය නොවන ක්‍රම වශයෙන් බෙදේ. ස්ථිර පවුල් සැලසුම් ක්‍රම කාන්තාවන් සඳහා වන හා පුරුෂයින් සඳහා වන වශයෙන් බෙදේ. නවීන පවුල් සැලසුම් ක්‍රම తాවකාලික සහ ස්ථිර වශයෙන් බෙදේ. తాවකාලික ක්‍රම හෝමෝනමය ක්‍රම 1. උපත්පාලන පෙති 2. නික්ෂේපන 3. චර්මාභ්‍යන්තර තැන්පතු හෙවත් ඉම්ප්ලාන්ට්. හෝමෝනමය නොවන ක්‍රම 1. අන්තර් ගර්භාෂිත ලූපය 2. බාධකමය ක්‍රම, එනම් උපත්පාලන කොපු හෙවත් කොණ්ඩම්. ස්ථිර ක්‍රම යටතේ පුරුෂයින් සඳහා වාසෙත්කමි සැත්කමත් කාන්තාවන් සඳහා LRT සැත්කමත් සිදු කරනු ලැබේ.
හෝමෝනමය පවුල් සැලසුම් ක්‍රමවල මූලිකම ක්‍රියාව වන්නේ පිටියුටරි ග්‍රන්ථිය මගින් ස්‍රාවය වන FSH සහ LH යන හෝමෝන මර්ධනය කිරීමෙන් ඩිම්බ මෝෂණයට බාධා කිරීමයි. උපත්පාලන පෙටි. උපත්පාලන පෙටි පැකට්ටුවක ඊස්ට්‍රජන් හා පොජෙස්ටරන් යන හෝමෝන දෙකම අඩංගු සුදු පැහැති පෙති 21ක් සහ යකඩ අඩංගු දුඹුරු පැහැති පෙති 7ක් තිබේ. ඔසප් බීම හටගෙන පළමු දින 5 ඇතුළත පෙති ගැනීම ආරම්භ කළ යුතුය. පැකට්ටුවේ ඊතල වලින් දැක්වෙන පරිදි හෝමෝන පෙති 21ෙන් පළමුවෙන්ෙන් ආරම්භ කරන්න. සෑම දිනකම එකම වේලාවට පෙත්තක් ගන්න. පෙති ගැනීම නොකඩවා දිගටම කරගෙන යා යුතුය. යකඩ අඩංගු පෙති ගන්නා සතිය තුල ඔසප් වීම සිදු වේ. එක් පෙති පැකට්ටුවක් අවසන් වීමට පෙර තවත් පැකට්ටුවක් භාවිතයට සූදානම් කර තබා ගැනීමට වග බලා ගන්න. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස මෙම ක්‍රමයේ සාර්ථකත්වය 92%කි. පෙති ගැනීම මගහැරුණු විට මගහැරුණේ හෝමෝන පෙති එකක් හෝ දෙකක් නම් සිහිපත් වූවහම පෙත්ත ගන්න. සුපුරුදු වේලාවට ඊළඟට නියමිත පෙති ගන්න. හෝමෝන පෙති දෙකකට වඩා මගහැරුණු විට සිහිපත් වූවහම පෙත්ත ගන්න. සුපුරුදු වේලාවට ඊළඟට නියමිත පෙති ගන්න. නමුත් හෝමෝන පෙති 7ක් ගන්නා තුරු ඔබ ආරක්ෂිත නැත. ඒ නිසා මෙම දින 7 තුල අමතරව ආවරණ ක්‍රමයක් භාවිතා කළ යුතුය. උදාහරණයක් වශයෙන් උපත්පාලන කොපු හෙවත් කොණ්ඩම්. උපත්පාලන පෙති යෝග්‍ය වන්නේ පළමු පිළිසිඳ ගැනීම පමා කිරීමට, දෙක ගැබ් ගැනීම අතර පරතරය තබා ගැනීමට, තුන පවුලේ දරුවන් සංඛ්‍යාව සීමා කිරීම සඳහා. උපත්පාලන පෙති ක්‍රියා කරන්නේ කෙසේද? මූලිකවම ඩිම්බ මෝචනය වැළැක්වීම මගිනි. ඊට අමතරව ගැබ් ගෙල ස්‍රාව ඝන කිරීමෙනි. උපත්පාලන පෙති භාවිතය නුසුදුසු අවස්ථා. ප්‍රධාන වශයෙන්ම 1. ගර්භණී භාවය හෝ ගර්භණී භාවය පිළිබඳ සැකය. 2. මව්කිරි දීම. විශේෂයෙන්ම දරු උපතකින් පසු පළමු මාස 6 තුල දරුවාට මව්කිරි පමණක් දෙන නිසා උපත්පාලන පෙති භාවිතය සුදුසුම නැත. 3. අධිරුධිර පීඩනය. රසිදිය මිලිමීටර් 160ත් 100ටත් සමාන හෝ වැඩි නම් උපත්පාලන පෙති භාවිතය නිර්දේශ නොකෙරේ. 4. DVT රෝග තත්ත්වය තිබීම හෝ DVT රෝග තත්ත්වයක් පෙර තිබී ඇති බව. DVT යනු deep vein thrombosis හෙවත් ගැඹුරු ශිරාවල රුධිර කැටි ගැසීම නිසා අවහිර වීමේ තත්ත්වයකි. 5. හෘද රෝග ආඝාතය TIA වැනි රෝග තත්ත්ව තිබීම. 6. සංකීර්ණ එනම් අතුරු ආබාධ සහිත වකුගඩු රෝග තත්ත්ව තිබීම. 7. වයස අවුරුදු 40ට වැඩිවීම, දුම්පානය කිරීම, දියවැඩියාව, අධිරුධිර පීඩනය, තවරබාරුකම හා වෙනත් පද්ධතිමය රෝග තත්ත්ව තිබීම. 8. ඉරුවා රදය තිබීම. 9. සංකීර්ණ දියවැඩියාව එනම් අතුරු ආබාධ සහිත දියවැඩියාව හෝ දියවැඩියාව අවුරුදු 20කට වඩා වැඩි කාලයක් තිස්සේ තිබීම. 10. අක්මාවේ පිළිකා තත්ත්ව හෝ හා හෙපටයිටිස් එනම් සෙංගමාල වැනි රෝග තත්ත්ව තිබීම. 11. වර්තමාන පියයුරු පිළිකා තත්ත්වයක් තිබීම. 12. එමෙන්ම
ප්‍රධාන සැත්කම් වලට සති දෙකකට පෙර සහ පසුවත් උපත්පාලන පෙති භාවිතය සුදුසු නැත. පහත සඳහන් තත්වයේ යටතේද උපත්පාලන පෙති භාවිතය සාපේක්ෂව සුදුසු නැත. 1. මෞකිරි දීම. 2. අධික රුධිර පීඩනය රසදිය මිලිමීටර් 140/90ට වඩා වැඩි වීම. ශරීර ස්කන්ධ දර්ශකය 35ට වැඩි හෝ සමාන වීම. 4. වල්ෆෝරික් අම්ලය හැරුණු විට අපස්මාරය සඳහා වන ඖෂධ භාවිතා කිරීම. එහිදී උපත්පාලන පෙතිවල සාර්ථකත්වය අඩුවේ. 5. රිෆම්පිසින් යන ප්‍රතිජීවකය භාවිතා කිරීම. එය විශේෂයෙන්ම ක්ෂය රෝගයේ ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිජීවකයකි. රිෆම්පිසින් මගින් උපත්පාලන පෙති ක්‍රියාකාරීත්වයට බාධා කරන බැවින් එහිදී උපත්පාලන පෙතිවල සාර්ථකත්වය අඩුවිය හැක. පහත සඳහන් තත්ත්වය ඇතිව හොත් උපත්පාලන පෙති ගැනීම වහාම නතර කළ යුතුය අතර වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය. එමෙන්ම වෙනත් පවුල් සංවිධාන ක්‍රමයක් ආරම්භ කිරීම සුදුසුය. 1. දරුණු පපුවේ වේදනාව. 2. ස්නායු රෝග ලක්ෂණ සහිතව ඉරුවා රදය. 3. දැඩි ඇස්වල වේදනාව. 4. දැඩි අතපයවල වේදනාව. ඩීවීටී රෝග අවදානමක් ඇති බැවිනි. 5. හෙපටයිටිස් රෝග ලක්ෂණ එනම් සෙංගමාල රෝග ලක්ෂණ ඇතිවීම. හෝමෝනමය පවුල් සැලසුම් ක්‍රමය යටතේ වන දෙවන ක්‍රමය නික්ෂේපන හෙවත් ඩිපෝ මෙඩොක්සි ප්‍රොජෙස්ටරෝන් ඇසටේට්. මෙහි අඩංගු වන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය පමණයි. 1. එන්නතක ක්‍රියාකාරීත්වය දින 90කි. නික්ෂේපන යෝග්‍ය වන්නේ 1. ගැබ් ගැනීම් අතර පරතරය තබා ගැනීමට. 2. පවුලේ දරුවන් සංඛ්‍යාව සීමා කිරීම සඳහා. 3. ලූපය හෝ වන්ද්‍යාකරණය වැනි වෙනත් ක්‍රමයක් භාවිතා කිරීම පටන් ගන්නා තුරු. 4. කිරි දෙන මව්වරුන්ට. 5. දිනපතා ඖෂධ ගැනීමට අමතක වන කාන්තාවන්ට. නිවසේ සැපයුම දිගටම පවත්වා ගැනීමට නොහැකි කාන්තාවන් සඳහා මේ ක්‍රමය සුදුසුය. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස මෙම ක්‍රමයේ සාර්ථකත්වය 97%කි. නික්ෂේපන ආරම්භ කිරීම සුදුසු වන්නේ 1. ඔසප් චක්‍රයේ පළමු දින 7 තුල. පසු ප්‍රසව භාවිතය. කිරි දෙන මව්වරුන් සඳහා දරු උපතින් පසු 6 වන සතියේදී හෝ ඉන් පසු. 3. මව් කිරි දීමට නොහැකි මව්වරුන් සඳහා හෝ මළ දරු උපතකින් පසු සති 4කට පසු ආරම්භ කළ යුතුය. 4. ගබ්සාවකින් පසු පළමු දින 7 තුල. සාමාන්‍යයෙන් අවසාන එන්නතින් පසු මාස 4කදී කාන්තාව නැවත සරු බවට පැමිණීම සිදුවේ. නික්ෂේපන භාවිතයේ අහිතකර බලපෑම්. 1. ඇමනෝරියා තත්ත්වය. එනම් උසස් වීම මාසිකව සිදු නොවීම. මෙම තත්ත්වය සුලභය. 2. සුළු වශයෙන් හෝ අක්‍රමවත් ලෙස වන යෝනි මාර්ගයෙන් රුධිර වහනය. 3. අධික යෝනි රුධිර වහනය කලාතුරකින් සිදුවේ. අවිධිමත් හා දිගු රුධිර වහනයක් පළමු මාස 3ක් 6ක් අතර බහුලව සිදුවේ හැකි අතර පසුව ක්‍රමක්‍රමයෙන් අඩුවේ. 4. ආහාර රුචිය වැඩිවීම නිසා බර වැඩිවේ. නික්ෂේපන භාවිතය නුසුදුසු අවස්ථා. නිරපේක්ෂව 1. ගැබ් ගැනීමක් හෝ ගර්භණී භාවය පිළිබඳ සැකයක් තිබීම.
දෙක සංකීර්ණ දියවැඩියාව හෝ අවුරුදු 20ට වැඩි කාලයක සිට දියවැඩියාව තිබීම 3 වර්තමාන පියයුරු පිළිකා සාපේක්ෂව නික්ෂේපන භාවිතය නොසුදුසු අවස්ථා අදි රුධිර පීඩනය රසදිය මිලිමීටර් 160ත් 100ත් අට වඩා වැඩි රුධිර පීඩනය තිබීම ආඝාතය TIA හෘදේ රෝග තිබීම 3 දුම්පානය දිවැඩියාව අදි රුධිර පීඩනය තරබාරුකම අනිකුත් පද්ධතිමය රෝග පිළිබඳ ඉතිහාසය සමග අවුරුදු 40ට වඩා වැඩි වයස 4 අක්මාවේ පිළිකා 5 වත්මන් DVT තත්වය 6 හේතුව අපැහැදිලි යෝනි රුධිර වහනය චර්මාපන්තර තැන්පතු එනම් ඉම්ප්ලාන්ට් ජඩෙල් ක්‍රියාකාරීත්වය වසර 5කි ඉම්ප්ලනෝන් ක්‍රියාකාරීත්වය වසර 3කි චර්මාබන්තර තැන්පතු මෙය ප්‍රොජෙස්ටරෝන් පමණක් අඩංගු අවුරුදු 5ක් හෝ 3ක් සඳහා ආරක්ෂාව සපයන ක්‍රමයකි ඔබ මේ දකින්නේ ඉම්ප්ලනෝන් නමින් හැඳින්වෙන ඉම්ප්ලාන්ට් වර්ගය සමට යටින් තැන්පත් කරන ආකාරයයි. පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස චර්මාභ්‍යන්තර තැන්පතුයේ සාර්ථකත්වය 99%කි. චර්මාභ්‍යන්තර තැන්පතු යෝග්‍ය වන්නේ 1. පවුල සම්පූර්ණ කර ඇති නමුත් ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා කිරීමට කැමැති නැති අයට. දෙක ස්ථිර පවුල් සැලසුම පිළිබඳ සලකා බලමින් සිටින නමුත් අවසන් තීරණයක් ගෙන නැති අයට 3 ලූප පෙති හෝ එන්නත් භාවිතා කළ නොහැකි අයට චර්මාබන්තර තැන්පතු භාවිතය ආරම්භ කිරීම සුදුසු වන්නේ 1 ඔසප් චක්‍රයේ පළමු දින 7 තුල 2 පසු ප්‍රසව භාවිතය කිරිදෙන මවවරුන් සඳහා දරුපතින් පසු පැය 48ක් ඇතුළත හෝ දරුපතකින් පසු 6 වන සතියේදී හෝ ඉන් පසුව 3 මව කිරි දීමට නොහැකි මවවරුන් සඳහා හෝ මලදරු උපතකින් පසු සති 4කට පසු ආරම්භ කළ යුතුය 4 ගබ්සා වීමකින් පසු පළමු දින 7 තුල චර්මාබන්තර තැන්පතු වල අහිතකර බලපෑම් 1 ඇමනෝරියා තත්වය එනම් ඔසප් වීම මාසිකව සිදු නොවීම මෙම තත්වය සුලභය 2 සුළු වශයෙන් හෝ අක්‍රමවත් ලෙසවන යෝනි මාර්ගයෙන් රුධිර වහනය 3 අධික යෝනි රුධිර වහනය කලාතුරකින් සිදුවේ අවිධිමත් හා දිගු රුධිර වහනයක් පළමු මාස 3ක් 6ක් තුල බහුලව සිදුවේ හැකි අතර පසුව ක්‍රමෙන් අඩුවේ 4 ආහාර රුචිය වැඩිවීම නිසා බර වැඩිවීම චර්මාබන්තර තැන්පතු භාවිතයේ නුසුදුසු අවස්ථා 1 ගර්භණී භාවය හෝ ඒ බවට සැක කිරීම 2 පියයුරු පිළිකාව 3 මස්තිෂ්ක හෝ කිරීටක දමනි රෝගය 4 අසාමාන්‍ය යෝනි රුධිර වහනය 5 අක්මා රෝග සිංගමාලයේ වැනි 6 අක්මාවේ ඇතිවන ගෙඩි තාවකාලික ක්‍රම යටතේ හෝමෝනමය නොවන ක්‍රම 1 අන්තර් ගර්භාෂිත ලූපය 2 බාධකමය ක්‍රම එනම් කොණ්ඩම් අන්තර් ගර්භාෂිත ලූපය මෙම රූප සටහනෙන් දැක්වෙන්නේ අභ්‍යන්තර ස්ත්‍රී ලිංගික පද්ධතියයි මෙහි ෆැලෝපියනාල ගැබ් ගිල ඩිම්බ කෝෂ යෝනි මාර්ගය ගර්භාෂය මෙන්ම ගර්භාෂය තුල ලූපය තැන්පත්ව ඇති අයුරුද සටහන්ව ඇත මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ කොපර් ටී
380A නමින් හැඳින්වෙන අන්තර් ගර්භාෂිත රූපයයි. එය ඉතා පහසුවෙන් ගර්භාෂය තුළට ඇතුල් කර හැකි නම්යමය ප්ලාස්ටික් වලින් සාදා ඇති කුඩා රූපයකි. එහි ක්‍රියාකාරීත්වය වසර 10ක් දක්වාය. ඔබ මේ දකින්නේ කොපර් 380A නම් අන්තර් ගර්භාෂිත රූපය තැන්පත් කිරීමට සූදානම් කරන ආකාරයයි. පවුල් සැලසුම් ක්‍රමයක් වශයෙන් අන්තර් ගර්භාෂිත රූපයේ සාර්ථකත්වය 99%කි. අන්තර් ගර්භාෂිත රූපයේ යෝග්‍ය වන්නේ 1. ගැබ් ගැනීම අතර පරතරය තබා ගැනීමට 2. පවුලේ දරුවන් සංඛ්‍යාව සීමා කිරීම සඳහා 3. ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක් ලෙසද මෙය භාවිතා කළ හැක. ලූපය ඇතුල් කිරීම සුදුසු වන්නේ 1. ඔසප් චක්‍රයේ පළමු දින 12 තුල 2. පසු ප්‍රසව භාවිතය දරුව උපතකින් පසු පළමු පැය 48 තුලදී හෝ දරුව උපතකින් පසු 6 වන සතියේදී හෝ ඉන්පසුව 3. සිසේරියන් සැත්කම සිදු කරන අතරතුරදී 4. පළමු ත්‍රෛමාසිකය තුලදී සිදු වුණු ගබ්සාවකින් පසු පළමු දින 12 තුල පසු විපරම ලූපය ඇතුල් කිරීමෙන් සති 4ක් හෝ 6කට පසු පරීක්ෂා කරවාගත යුතුය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් ගෘහ පියුසුම් කර මවගේ තොරතුරු සොයා බලනු ඇත. අන්තර් ගර්භාෂිත ලූපය භාවිතයේ නුසුදුසු අවස්ථා. නිරපේක්ෂව 1. ගර්භණීභාවය හෝ ගර්භණීභාවය පිළිබඳ සැකය 2. ශ්‍රෝණියේ ආසාදන රෝග 3. ක්ලැමීඩියා හෝ ගොනෝරියා වැනි ලිංගිකව බෝවෙන රෝග 4. පශ්චාත් ගබ්සා සෙප්සිස් 5. හඳුනා නොගත් යෝනි ලේ ගැලීම් 6. ලූප් ඇතුළත් කිරීම වළක්වාලන බරපතල කායික අසාමාන්‍යතා හා ෆයිබ්‍රොයිඩ් වැනි තත්ත්ව 7. ගැබ් ගැලේ පිළිකා බාධකමය ක්‍රම උපත්පාලන කොපු හෙවත් කොණ්ඩම් ඔබ මේ දකින්නේ පුරුෂයින් සඳහා වෙන උපත්පාලන කොපු හෙවත් කොණ්ඩමයයි පවුල් සැලසුම් ක්‍රමයක් වශයෙන් එහි සාර්ථකත්වය 85%කි කොණ්ඩම් පහත අවස්ථා සඳහා සුදුසුය 1. ලිංගාශ්‍රිත රෝගවලින් ආරක්ෂා වීම සඳහා 2. කලාතුරකින් ලිංගික සංසර්ගයේ යෙදෙන යුවල් සඳහා 3. කිසියම් රෝගයක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා වෙනත් తాවකාලික පවුල් සැලසුම් ක්‍රම නුසුදුසු වූ විට 4. වෙනත් ක්‍රමයක් ආරම්භ කරන තුරු අතුරු ක්‍රමයක් ලෙස 5. වාසත්කමි සැත්කමින් පසු පළමු මාස 3 කාලය සඳහා ස්ථිර පවුල් සැලසුම් ක්‍රම පුරුෂයින් සඳහා වාසත්කමි සැත්කම කාන්තාවන් සඳහා LRT සැත්කම LRT සැත්කම හෙවත් ලයිගේෂන් ඇන් රිසෙක්ෂන් ඔෆ් ටියුබ්ස් මෙම රූප සටහන් දැක්වෙන්නේ අභ්‍යන්තර ස්ත්‍රී ලිංගික පද්ධතියයි. මෙහි ඩිම්බ කෝෂ, ගර්භාෂය, ගැබ් ගෙල, පැලෝපිය නාල, යෝනි මාර්ගය සටහන්ව ඇත. මෙම සැත්කම මගින් පැලෝපිය නාල අවහිර කිරීම සිදුවේ. සේවාව ලබාගත හැකි ස්ථාන ශික්ෂණ රෝහල් දිස්ත්‍රික් සහ මූලික රෝහල් ශල්‍යාගාර පහසුකම් සහිත ප්‍රාදේශීය රෝහල් පවුල් සෞඛ්‍ය කාර්යාංශය
වාසෙක්ටමී සැත්කම මෙම රූප සටහනින් දැක්වෙන්නේ අභ්‍යන්තර පුරුෂ ලිංගික පද්ධතියයි මෙහි මුත්‍ර රාහිනී මුත්‍රාශය පුරස්ති ග්‍රන්ථිය කූපර් ග්‍රන්ථිය අපිවෘෂණ වෘෂණ මුත්‍රා මාර්ගය මෙන්ම වාසෙක්ටමී සැත්කමේදී අවහිර කරන ශුක්‍ර ප්‍රණාල සටහන් කර ඇත වාසෙක්ටමී සැත්කම සිදු කිරීමේදී ෘෂණ කෝෂවල නිපදවන ශුක්‍රාණු රැගෙන යන කුඩා නාල දෙක ශුක්‍ර ප්‍රණාල එනම් වාසා ඩිෆරෙන්සියා අවහිර කරන අතර ශුක්‍රාණු ශුක්‍ර තරලය සමග මිශ්‍ර වීම වලක්වයි සෑම විටම පාහේ හිරිවැටවීම මගින් හිරිවින්දනය සිදු කරන අතර සැත්කම සිදු කිරීමට මිනිත්තු 5ක් පමණ ගත වේ සේවාව ලබාගත හැකි ස්ථාන ශික්ෂණ රෝහල් දිස්ත්‍රික් සහ මූලික රෝහල් ශල්‍යාගාර පහසුකම් සහිත ප්‍රාදේශීය රෝහල් පවුල් සෞඛ්‍ය කාර්යාංශය හදිසි පවුල් සැලසුම් ක්‍රමය විශේෂයෙන්ම පහත සඳහන් අවස්ථා සඳහා අනුමත කරනු ලැබේ 1 ස්ත්‍රී දූෂණ අපචාර 2 පවුල් සැලසුම් ක්‍රම අසාර්ථක වීම 3 අනාරක්ෂිත ලිංගික සංසර්ගය emergency contraceptives මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ postino 2 නම් වෙළඳ නාමයෙන් හැඳින්වෙන හදිසි උපත්පාලන පැකට්ටුවයි එක පෙත්තක levonorgestrel milligram 0.75ක් අඩංගුය හැකි ඉක්මනින් එනම් ලිංගික සංසර්ගයකින් පැය 120ක් ඇතුළත පෙති දෙකම ගත යුතුය මෙම ක්‍රමය නැවත නැවත භාවිතා කිරීම සඳහා නිර්දේශ නොකරේ ඔබට ස්තුතියි